න්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් හුණේ රාජස්ස සුනන්තු සග්ගමොක්හදන් ධම්ම සවනකාලෝ අයංබදන්තා ධම්ම සවන කාලු අයංබදන්තා ධම්ම සවෙන කාලු අයංබදන්තා නමුතසේ භගෙවෙතෝ අරහතු සම්මා සම්බුද්ධසේ නමුෝතසෙ බගෙවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස පස්සේ ඥානං පස්ස සමුදයේ ඥානං පස්ස නිරෝදේ ඥානං පස්ස නිරෝධගා මිනියාටි ආය ඥති තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානු භහාවෙන් පිනතුූ ඔබ සියලු දෙනාම නිදුක්ක නීරෝගීවස්සුව පත්ව සියලු කායික මානුසික සුවයන් නොමදව ලබ ධර්මාණු ධර්ම පිළිවෙත් මගේ හැම සොම්න්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර පලසමාධි ප්‍රඥාද පහළ කරගෙන. ඒ උතුම් වූ චතුරා සඇත ධර්ම අවබෝධය පිණිස අද දවසි අපේ මේ වැෑයමත් දේශනාව ඔස්ේ අපටත් ඔබටත්. යංවූද උපකාරක ධර්ම පෙලක්ම වෙේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. අදත් ඥානාර්ථ සදහම් දෙසුම් පෙළිහි දේශනාව ඔස්සේ ඥානවත්තු සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන දහම් කොටසක් විවරණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට මතකයි වෙනදාවාගේම අදත් මතක් කරන කැමති මේ දෙසුම ඇහෙන විට ඔබට ඒ ඒ වදනක් ඔස්සේ සිත සිහිය පිහිටුවාගෙන පරමාර්ථ ධර්ම වසයෙන් අවබෝධයට සහය පිහිටුවා ගැනීම අවශ්‍යයි. මේ දකින්න ඕනේ විදර්ශනා භහාවනාමාර්ගයක් හැටියට තමයි මේ දේශනාව ඔබ ශත්‍රවනය කරන්න ඕනේ, අපත් දේශනා කරන්නේ ඒ අදහසිම්මයි. එහෙමනං අජ්්‍යත්ත බහිද්ද සුකුම ඕලාරක, හීන ප්‍රනීත දූරසන්තික අතීත පච්චුපපන්න අනාගත කියන. ආදීවසයෙන් පෙන්නුම් කොට දෙන ආකාරයට ඔබට මෙනිහි කරන්න. සිත සීහය පිහිටුවන්න පුළුවන්කම තිබෙන්න්න ඕනේ. එතකොට සතරහතිපට්ටහාන නැතම් මහාසතිපට්ඨාන සූත්‍ර දේශනාවේ, සතරහතිපට්ඨානේ කායානු පස්සනාවේ පටන් පෙන්වා දෙන කොටස පෙන්වා දුම්කොටස ඔබේ මතකේ රැඳී තිබෙනවා ඒ තමයි. අත්ිකායෝතිවා පණස්ව සති පච්චුපට්ටිතා හෝති යවදේව ඥානමත්තාය පතිස්්‍රති මත්තාහාය අනිස්්‍යතෝජ විහරති නචකිංචි ලෝකී උපාදී ඇති. අප මේ නිතර මතක් කරනවා ඔබටත් ඉතාම හොඳින් මතකී තිබෙන් ඕනය. ස්කන්ද පං්චකේ පැත්වට සම්මුතියට දැන් කායනුපස්සන සඳහන් කළේ සම්මුතියට මේ කය පැවැත්වට නමුත් අප මේ දහම් කතා වෙදී ඉස්කන්ද පං්චකයම අපි අදහසට ගන්නවා මම මගේ කියල සම්මුතියට මිස්කන්ධ පංචකය පැවැත්තුවට පරමාර්ථ ධර්ම වසයෙන් මෙතන නිත්‍ය සුක ආත්ම වසයෙන්. ඉස්තිර සදාකාලි අපපි කැමිති සුවයක් පවතින කැමති ආකාරයට මිස්කන්ද පංචකය පවත්තා ගැති ආකාරයක් නැත. අන්න එය හිතට අවබෝධයට එකතු වෙන තෙක් යාවදේව ඥාන මත්තාය නුවනත් පහළවෙන්න ඕන පතිස්සතිමත්තාය. සිහිය පිහිටුවන්නත් පුළුවන්කම තිබෙන්න්න ඕනය. කොටස් දෙකක් එතන. ඥානය පහල කරගන්නත් ඕනි සිහිය පිහිටුවා ගන්නත් පුළුවන්කම තිබෙන්න්න ඕනිේ. ද සමහර ඇත්තන්ට ඥානය තියෙනවා. අවබෝධයයි ඥානය කියන දෙකක් නමුත් මෙතන අදහස් කරන්නේම අවබෝධය කියන තැනට මතමයි ඥානය අදහස් කරන්නේ. සමහරුන්ට සාමාන්‍ය දැනුමත් තිබෙන. හැබැයි සිහියනේ. හැබ එතනින් අර දැනුම්ම අවබෝධයත් ඉස්පර්ස කර ගැනීම නිසා හැබැෑවටම ඔවුන් සිතන් වරදක් කරන්න එනෙ. නමු සිහිය පිහිටුවා ගන්න බැරිවෙච්ච නිසා සිදුවන වැරදි බොහෝමයක් තිබෙනවා. එතන ලෞකිකවසයෙන් විශල ගැටලුවකට පත්වෙනවා. ද ඥානය හා අවබෝධය ඔස්සේ ඔවුන්ගේ සිත ඇලීන් ගැටී මුලාවෙන් සංසිඳවාගෙන පාත්තිීමම නි ර්ධ්‍යයක්ත්ම ජීතය යහපන්. සසරගමන දුගතය බැහැර කරගෙන සුගතිය උරුම කරගන්නත්. නමුත් චතුරාන්සත ධර්ම අවබෝධයට අවශ්‍යය වැඩපිළිවල ප්‍රතිපදාමාර්ගය සිදුකරගන්නත් හොඳයි. නමුත් ලෞකික වස්සයෙන් සිහියනැතුව කටයුතු කරනවා කියන එක ආධ්‍යත්මික ජීවිතයට දියුණුවට බාධාවත් තිබෙන දියුණුවත් නැතිවෙන්න පුළුවන් පැවැත්ම තුළ සමාජ සම්මතය තුළ පවුල් පරිසරයේ පටන්ම ආරාමික පරිසරයේ පටන්ම ගැටලුවල්ට විපත්තිවලට මුහුණ වෙන පුළුව. සාමාන්‍යෙන් සඳහන් කොළු සිහියනැති කෙනෙක් එක් පොදු වැඩ කරන එක ලෙහෙසි පහසුවක් වෙන්නිනේ. මොකද එයා කියන කරන හැම දෙයක්ම අසිහයෙන් කර නෝ වගේ පිළිවලක්නය. අනිත්තයටත් ගැටුලුවල්ට පත්වෙන්න වෙනවා. අනේ නිසා සම්මුතියට මිස්කන්ඳ පංචකය පැවැත්වට පමාර්ථ ධර්මවාසය මෙතැන නිත්තසුක ආත්මවසයෙන් කිසිවවෙක්කෝ කිසිවක් පවතින්න්නේනේ. එනිසා සීලේ පිහිටල සම්මුතියට මම මගේ කියලා පරිහරණය කළත් ජීවිතය. ඉස්කඳ පංචකය ප්‍රමාර්ථ ධර්මවාසයෙන් ආශ්‍රව සකස්සනව ලෙස. අකුසල ධර්ම සකස්වෙන ලෙස. එහම නැත්තන් ලෝබ දෝස මෝහාදී කෙලිසුන් සකස්්‍යෙන ආකාරයට සිත සිහය පිහිටුවන්නේ නෑ. එතකොට සිතත් වැඩෙන් ඕනනි ඥානයයක් වැඩෙන් ඕනනි සිහිහත් වැඩෙන් ඕන. කෙලවර කියනෝ එකට ආ දර්ශපාටය. තුද මකක්ද කියෙ ඒ තමයි අනිස්සිතෝජ විහරතින් අච්චකින්ංි ලෝකී උපාද ඇති මේ ලෝකයහි සත්්‍ය සංස්කාර ලෝකයෙහි කිසිවෙක්කෝ කිසිවක් තෘෂ්නා දෘෂ්ටියෙන් ඇසුරු කරන්නේ ඉස්පර්ස කරන්නේ නෑ. කෙලෙස් සකස්වන විදියට ඇසුරු කරන්නේ න උපාධානය කරන්නේ සංයෝජනයක් වෙන්නි නෑ මේ අදහස සිත සිහිය පිහිටුවාගන්න පුළුවන්කම තිබෙන්න්න ඕනේ. ඔය අදහසත් එක්ක දැම් මේ දහම් පිල්ත් ඇ එහෙනකොට මේ දහම් පිළනෙමේ ධර්මමාර්ගයේ තුළ ඔබ කියවන මෙන්හිකරන ඇසෙන සාකච්ඡා කන මේ හැම වෙලාවකම අර අවබෝධී යුක්ව වැඩෙනෝ අජ්‍යත්තවශයෙන් තමා කෙරනුත් බහිදත බාහිර ආරම්මණයන් ගැෙනුත් අර පරමාර්ථ ධර්මයම ඇසුරු කරගෙන විදර්ශනාව වැඩෙන් ඕනේ. නට සුකුම ඕලාරික හීන ප්‍රනීත අතීත දූරසන්තික අතීත වත්තමාන අනාගත මේ ආදී වසේෙන්ම මේ තමයි ජීවත්ව එෙන කොට ස්කඳ පංචකය පර්තන ලෝකයේ තුළ අප මුහුණපාන සංසිද්ධී සිදුවී. අර ඒවා ආවරණය වෙන්න තමයි මේ සඳහන් කළේ. අජ්‍යත්ත බහිද්ධ සුකුමෝලාරික හීන ප්‍රනීත දූරසන්තික අතීත පච්චුපපන්න අනාගත. ද මේමත් එක්ක තමයි මිස්කඳ පංචකය උපාධානය ධර්මභවට පත්වවෙන්නේ. සයෝජනීය ධර්මභවට පත්වෙෙන්නේ. නැත්තන් ලෝබය සමග ඇලෙන්න්නත්. ලෝබකස් එන්නේෙත් දේශයෙන් ගැටන්නෙත් මූහෙ මුලාවට පත්තින්නේෙත් ඒ සංසිද්ධීෙන් සමඟ. අන ඒවත් තමයි විදර්ශනා කරන්න හේතු පල දහමට යටත් කළ පටිච්ච සමුූප බව තේරුම් රගෙන තිලක්කන ධර්මයට යටත් කොට දකින්න. එක කෙරවරකිනව සම්මසන ඥානය කියලා. අනිත්‍යාදී ලක්ෂණ දුක්කාදී ලක්ෂණ අනත්තාදී ලක්ෂණමිනිහි කරන්න පුළුවන්කම තිබෙන්න්න ඕන. දැඟබට අදත් මේ දේශනාවේ ආරම්බේදීම නැවත මුල මතක් කල දුන්න. පින්වත් බොහෝ කරුණු විවිධ වචනවලින් ඔබට ඇහේ දේශනාවල විවිධාකාරයෙන් ඇහේ. එහෙත් ඔබට ඔබගේ ගමන් මාර්ග පිළිබඳ අවබෝධයක් තිබෙන්න්න ඕනේ. මීට පෙරදේශනාවල සඳහන් කළ අපේ චරිතය හඳුනගන්න කියලා තමන් තමන්ගේෙම චරිතය හඳුරගන්න කියලා තමන්ට වැටහෙන් ඇත්තන් කල්‍යයානමන්තයක් සමඟ සාකච්ඡා කළොත් අත්දැකින් තිබෙන. කල්්‍යයාානමන්තේ සම සාකච්ා කොත් ඔබ ේරම් ගන්න පුළුව. සමහර ප්‍රශ්න ඇතිවනාම ප්‍රශ්න ඉදිරියේ ඔබ දෙන පිළිතුර. ඒ ප්‍රශ්නය ඉදිරියේ සිතින් නැගේ හිටින ආකාරය අනුව ඔබට හෝ ඔබ තේරු ගන්න බැන්නන් කල්්‍යයානගන්තයකොට ඒ විග්‍රහ කරගන්න පුළුවන්. චරිත හය මතකයිනි රාග චරිත දෝසව චරිත මෝහ චරිත විතක්ක චරිත සද්ධහන චරිත බුද්ධි චරිත. එතන මේ හයෙන් එකමයි එක්කෙන ට තියනෙ නෙමේ වැඩිපුර මතු වෙලා තියෙන කොටසට අනුව තමයි චරිතය හඳන්නන්නේ. මේ කියන ලිමේසයක් කියලා. හැබැ මේක යකඩෙෙන් යකඩත් ගහපු ඇනත් තියන්න පුළුව. සහරදිවල් ප්‍රශ්ටික් කොලේ සකස්කරපු තියන්න පුළා මේසේ උඩ රෙද්දකින් ආවරණය කළ තියන්න පුළො නමුත්තර වැඩිපුර කොටස තියෙන් නිසා සඳහන් කොනො ලිමේසයක් කියලා. අන ඒ වගේ චරිත හයේම ලක්‍ෂණ තියෙනවා. හැබැයි වැඩිපුර තිබෙන චරිතය ගුණයට අනුව තමයි ඒදේ මතු කරන්නේ.ඒතුකට තමන්ගේ චරිතය මොනවගේ චරිතයක්ද දෙකල හඳුනගේෙන? ධර්ම මාර්ගයයට ප්‍රතිපදා මාර්ගය තමන් කොමද මෙහවන්නේ කියන පිළිබඳ අවබෝධයක් තිබෙන්ව. කෙටියම සඳහන් කළොත් රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන. මේ ඉස්කන්ධ පං්චකය අනිච්ච දු කනත්ත තිලක්න ධර්මයට යටත්කොට දකින්න. අර මුලින් කියපු වගේ අජ්‍යත්ත බහිද්ධදී වසයනුත් ඒ අනුව මෙිනිහි කරන්න පුළුවන්කම ලැබෙන්නවන්. දැ සමහරුන්ට මෙහි කරන්න පුළුවන්. තාර්ගයක දැනුම තියෙනවා. විග්‍රහ කරන්න පුළුවන්. දට වචන පාච්චිකන පුල හොඳ මතකුත් තිබෙනවා. එහෙත් ලෝබදෝස මහ සසින්දනවාද කියන තැනක ගැටළුවක් පවතින. අර තර්ක කරන්නේ සමහට අස්මිමානය නැත්තං ආත්ම සංඥාව සක්කයිදිීට්ටියය මුල් කරගින්. තමන් කියන කියන දේට තවත් කියනෙ ප්‍රශ්නයක් කළු තමන්ට දැන්වා ගැටෙනව කියලා. තන මානයේනවා සක්කයිදිීට්ටිය මුල්ලෙනනවා පටිගිය එනවා කේන්තිී යනවා. ඉඟට තමාටම තමාාව පාලනයක් නැතුවගේ නොදනුවත්තම සතිය අසතිය බවට පත්වෙන. නොදනුවත්තම සක්කායිදිට්‍ය එෙමුල් කරගෙන ලෝබදෝස මූහෝ සකස් වෙන. බොහෝ කෙනකට සිද්ධ වෙනවා සිද්ධ වෙන බහ පේන තියෙනවා. මෙනි මේ නිසාතම අත්හරිනව කියන අවබෝධය එ තුළ. අභින්යය පරිින්්ඥෙන් පහ තබ සච්ිකා තබ්බ කියනෙන. දන් පෙ ඔස්සේ එම නතන් නිෝධාරය සත්‍යය දක්කොපු හැටියට චාගෝ පටිනිස්සක් ගෝ මුත්ති්‍යයනාලයෝ කියන වචන තුළ. එහම ඇත්තන් අපි මේ ධර්මය තුළ කෙටිකොට කිව්වොත් මේ අත්තරීමේ මාර්ගය තදඟවසයෙන් තාවකාලික ඒවගේ විශ්කම්බන වසය බලවත් ලෙස කා යටපත්කරමින් කාමාදීල් ලක්ෂණ යටපත් කරමින් මීළඟට සමුච්චේද. අරහත්වේදී මුළුමනින්ම අනුසය ධර්මයන්ගේ පටන්ම කෙලෙස්වල ැහරවීම සිද්ධ වෙන්න ඕනේ තමන්ට තමන්ගේ මාර්ගය පිළිබඳව මූලික කොටස දැනගත්තට පස්සේ තමාම ඒක හිතට නංවා ගන්න ඕන. අරමුට නංවා ගන්න ඕන. අවංකෝම ද විදර්ශනව කියෙන අවංක බව. විදස්සන සිද්ධ වෙන්නේ කුමක්ද කියනෙ එක දැක්මක් ඇති කරගන්නේ. ඒක විපස්සනා විදස්සනා විදර්ශනා කියල කියන්නේ. තමන්ටම අරමුණ වල හට ගැනීම හා නැතිවීම දැක ගන්නෝ කියන එක. ඒක අවංකෝ දකින්න ඕනේ. තකොට හට ගැනීම හා. බිඳී යමින් නැතිවෙනවා කියන තැනින්. ඒ රා්‍යආශ්‍රය කරගෙනද. දේශයාආශ්‍රය කරගෙනද මූහේ ආශ්‍රය කරගෙනද කියතැනක දකින්න නොන්න. එතකොට දැම් පුද්ගලය වසෙන්. සංස්කාර ධර්ම අරමුණු පුද්ගලි වසිෙන් හඳුනගන්න වේ. වස්තුවසෙන් හඳුනගන්න වේ. අන්න එවැනි අවස්ථාවන් වලදී පවා පුද්ගලයන් හෝ අවිං්්‍යන පුද්ගලයක්න් හඳුනනේ සවිං්ඥානක වස්තු කියලන සවිඥ්ඥානක වස්තු හෝ. ස්තුූ කියන ැන අපි එකත්ොත් ගහොලගේ ද ැඳපුට මේගේ දොර දනදානිවසේ අවිඥ්ඥානක වස්තූන්ද. දැම් මේවා සංස්කාරවසයෙන් දැකලා හේතුූම් ප්‍රත්ථකරගෙන සකස්වෙලා හේතුන්ගේ විසිරයාමෙන් නැතිවෙනවා කියන අවබෝධයට හිතට නංමගෙන්න්න දකින්නවන්. එතකොට හටාරගෙන බිඳී නැතිවන වස්තුූ මම මගේ කරගැනීම නිරර්ථකයි. මෙතන නාකැමැති පරිදි පවත්තන්න පුළුවන්කමක් නේ තාවකාලික ප්‍රඥප්තිය තුළ සුවයක්ක් කිය දවුණනත්. රර්ත වශයෙන් මෙතන සුවයක් නෑ අනෝබෝධීයෙන් සැප කියල අල්ලගත්වොත් නමුත් ඒ සංකතය වෙනස්සලලා යනකොට නැමතර අනෝබෝධීීම ප්‍රතිඵලය ඊළඟ පැත්ති දුකක් හැටියට දැනන පුළුව. ඒක තමයි සෝක පරිදිව දුක්ක දෝමන සූපායාස හැටියට පටිච්ච සමුපන්න කතාවේ කෙලවර දක්වල තියනෙ ඒ අදහස. මාමේ ඔබට සඳහන් කලෙ පින්වත්නේ හැමදාම මේ දේශනාවේ ආරම්බේදීම නැවත මතක් කිරීමක් කරනවා. ඒක හිතට හුරුුණාට පස්සේ තමා තමාකෙරින් අවංගෝම දැක ගැනීමක් විදර්ශනාව තුළ ඒ හැකියාවක් තිබෙන්ට ඕනේ. ඒ ඔස්සේ අදත් සයුත්ත නිකාය අභිසමය සයුත්තය ඇතුළත් ඥානවත්තු සූත්‍ර දේශනාව හතලි සතර ආකාරයකින් ඥානය සම්බෝධය පිණිස හේතුවනි ඥානය චතුරාසත ධර්ම අවබෝධය පිස හේතුවන හතලි සාතර ආකාරයක කරුණු පෙන්නුව පෙරදේශනාව ල අපි සාකච්ඡා කරා ගහිපයක් අද දවසේ පස්සය ගැන මාප්‍රාණ පයන්න පස්ස. ගැන අපි මේ සාකච්ඡා කරන බලාපරුත්තු වෙන්නේ. පස්ස බොහෝ තැන්වල ඔබ ආලතිබෙන ඉස්පර්ශය කියන එකයි. ස්පර්ශය කියන තැන සම්බන්ධයක් වෙනවා කයට පොට්ටබ කියන වචනතතක ස්පර්ස. ඒ කයට විසේ සිත ලෙස අපි එතන පොට්හබ කියන වචනයෙන් ගත්තා. එහම නැතුව දැ පස්සෝ කෙන වචනය. ලා ඇතන මුල්කරගෙන ආරම්මණ සම්බන්ධ කරන අවස්ථාව හඳුන්නා පස්සේ හැටියට. බලන මතකද කියලා. ඒතමයි චක්කු සම්පස්සෝ කියන එක. තො සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජිවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනුව සම්පස්සෝ. දැන් ඒක වේදනාව සම්බන්ධ කරල කියනකොට පස්ස පච්චා වේදනාන. එතකොට චක්කු සම්පස්ස ජා වේදනා. සෝත සම්පස්ස ජා වේදනා. ජව්හා සම්පස්සජා වේදනා. ගාන සම්පස්සජා වේදනා. කාය සම්පස්සජා වේදනා. මනෝ සම්පස්සජා වේදනා. ද මේ අදහස්ස අපේ හිත්පුරා හොඳින් වැටහිල තියෙන්ෙනවානේ. හොඳට වැටහිල තියෙන්න්න. දම් මොවපක්ෂයට කුස්සිය තියෙන දේවල් උයන පිෙන දෙේවල් හොඳින්ම සියුම්ගල සවබෝධයක් තියෙන. කගමිකම් පහ වර්ග නම් කළගන්න ඕට වඩා සූදාන කරන්න සකස් කරන වැංජනය ප්‍රමාණයට. පහේවර්ග මුණ විදදිේ ප්‍රමාණයයක්ද දාන්න ඕන කියන එක ඔබේ වචනය කිවොත් ඇස්වාහගෙන උුණත් අතටහුවන්න ප්‍රමාණයෙන් දාන්න පුළුවන්. මිශ්‍ර කරන්න පුොල තරම් පු රුද්දත්තිය. විශේෂ ප්‍රාගුණන්නේ කෙල කිවොත්. ඕනම සේස්ත්‍රයක එහට විසේෂ ප්‍රගුණතාවයක් ඇතියෙන. වාහනයක් කෙලවන්න හොඳට පුරුදුනාට පස්සේ එයි කියන විදියට ක්‍රීඩා බාන්ඩයක් වගේ ඒක පාත්ත ගන්න පුළුවන්කම තියෙන්. දැන් වස්ත්‍රයක් මහන කෙනකට මුණ වගේද. එවගේම නිර්මාණශීලීෙන්ට දැන් ගලක වනත් ඒ නිර්මාණකරුව සමාධි පිළිමේ නිර්මාණය කිරීමේ මුණ තරන් දක්ෂතාව ඇත් තිබුණයි. ඒ හැත්තැනින් තැන කැඩිලක අලවල නෑ. එවගේ අනුකු ශිල්පින් චිත්‍ර ශිල්පින් ප්‍රතිමා නිර්මාණ ශිල්පිය ඕනම. කාරයක වඩාත් ප්‍රගුණතාවයට ප්‍රාගුණණයට ආවම එක තහම දක්ෂතාවයක් යනවා. මම එ ලෞකික උදාහරණය ඔබට පෙන්නුයි මේ දහම් කරුණු තුළ විශේෂ පාගුණයක් ඇතිකර ගැනීම අවශ්‍යයි. ඔබ ගිහි ජීවිත කියල ස්මීන්හන්සල පමණැමෝ මතකේතියා ගන්න ඕනෙ කියන තනකට ආයුත නෑ. ස්වාමී වහන්සල වනත් මතකේ තබා ගැනීමම නෙමේ අදහස් කරන්න. න්හන්සේ නිමන් මගරමුණු කරගන්නව යෝදාගන්න ඕනේ. එමනතුව තමන් මතකය කටපාඩමීතියාගෙන අනිතයට දේශනා කරන විර මට ඕන කියනැක නෙමි. එමළත් පරද්දගත්ත වෙනවා. එනිස්වා ස්වාමීන් වහන්සේත් මතක තියාගන්න ඕනේ තමන් වහන්සේටත් මාර්ගය පිසිුමු කරගන්න හා කල්්‍යයානවන්තුව අනිතයටත් පෙන්නල දෙන කියල ේ. ඔබත් ඔබ ඒ මතක තියාගන්න ඕන මොක අපි දෙපාර්සේම මේ බවචක්‍රයෙන් දුකිින්පිරුණු බභාචක්‍රයෙන් නිහස්සෙන්. ජාරණ ෝකරිදිව දුක්කදෝමන සුපයාසයන්ගේ මුළුමනින්ම නිදහස් එන්න එකම නිවන් මගක අර්ෂ්ටයන්ග මාර්ගය අනුගමනය කරමින් ඉන්නේ. ගිහිජීවිත ගත කලාෙ ලඔබටයකි විශේසයෙන් බේරීමක් නේ. සතරපයට වැටනොකොට බේරීමක් නේ. හා සෝතාපන්න දැන් අරහත් මාර්ගය පළවෙනි පියවරණේ මාර්ග පලාබෝධය සෝතාපන්නවීම් සෝතාපන්න වෙනකොට සක් දිිචි විචිච්චා සීලබත පරාමාශකෙන තුන් සඥෝජන මුළමනින්ම ගිහිෝවේවා පැවිදි හෝඒවා. එක ආකාරයකිම ඒ නැති කරන්න අවබෝධයට එන්න පුළුවන්කම තිබෙන්නවානේ. එහැ මේ පෙන්නුම් කරන්න. එනිසා ඔබත් මේ ධර්මකරුණු නිවරදි ලෙස. මතකේ තබාගන්න නිවරදි සජ්්‍යායනාවකට පුළුවන්කමක් තියෙන්නො. එතකොට වඩා උපකාර වෙනවා. තමාට තමා කෙරී විශ්වාසයක් ඇතිවෙනවා. නැත හැමතිසේ තව කිවෙනනි අහන්න වෙනවා. ක ඉතරම් කරන්න පුලුවන් දෙයක් ද ඒ හිතෙහිඒ අපාසුතාවයක් පෙන්වා. තමාගේ හිතේ අවශ්‍ය මූල ධර්ම තියෙනකොට ධර්මකරනු තියනකොට තමන් නිදාගෙන ඉන්න වෙලාවක වුණත් හිතට නැගුණත්ඒ පුළුවන්. සමට සරිරය පවිත්‍ර කරන වෙලාවක දිීපවා ගැටුළුවක් මතු වනත් එක විසඳ ගන අ්‍ය මූලික ධනකොටස ධර්මය නං වූ දනකොටස තමා තුළ තියෙනවා. දැන් තමා දන්න නැත්තා. තරම වත්ෙනුගේ අහන්න වෙලාවක් ඕන. පොතත් පතක් බලන්න යන් වෙලාකොන. ඒව මූලික වල්සයෙන් මූලික වටේද පිළියල කරගෙන සූදානන් කරගෙන තිබෙන්වන්. තිං ජීවිත කාලයේ පුරාමෝක කරනවා කියන එක නිෙමින්. සක්කෝ කියන වචනයෙන් ගත්ත වගේ සක්්‍රථාවය දක්ෂතාවේ කෙටිකාලීන වසයෙන් පුරුදුකරගැනීමේ හැකියාව තිබීම අවශ්‍යයි තිබෙන්න ඕන. එක සිද්ධ කරන්නඕ දැම් බොහොමයක් ස්වාමීන් වහන්සේලා කටපාඩක් කිරීම සිද්ල කුඩා කාලේ. පැ ආචාර්රය උපාද්‍යයන් වහන්සල ඒක සිද්ධ කලා කුඩාකාලේදීම පැවිදි කෙරව්වා ගාතාවන් සධ්‍යහය නා කෙරෙව්වා. අවස්්‍ය මූලික අදහසදුන්නම්. දැ තරුණවාසේදී වැඩිහිටිවයසිදීම් මතු. පැවිදි වනත් මූලික වසයෙන් තමන් කරගතයුතු දේ එක් කරන්න ඕනේ. එකට කියෙන වනපොත් කරනවා කියලා කටපාඩන් කරගන්න එක අවබෝධීයුක්තව විග්‍රහයට එන එක ඒ කරගන්න නේ තරුණවා සිද වනත් තර ගිහි ජීවිතය තිබෙන හැකිියාවත් එක්. අ පුංචි කාලෙ සාමානය රැත්තු කරන ගත කාලට වඩා ඉක්මනින් ඒ කරගන්න පුළුවන්කම ලැබි එහෙත් එතන මානයකින් තොරව ඒක කරගන්න පුළුවන්කම තිබෙ නොල්. හොඳ අද කතාවේ. එතකොට සලා එතන පච්චා පස්සෝ පසපච්චා වේදන වේදනා පච්චා තන්න ඔය ටික තමයි පසුගිය දේතනාවලින් පිසාකච්ඡා කර නැවතත් අපි දැන් පච්චු පන් වර්තමාන දල ගත්තොත්තියෙන් ර්මානය තමයි. ජාති ජරා්‍යාදි මරණ සෝක පරිදේව දුක්ක දොමනස උපයාස. උපයාස නම් බලව සිත්තවුල්. එතුර ජාති ජරාාව්‍යාධි වන්න ආදී වසයෙන් මේ දුකොට හේතුව ජාතිය ජාතියන සම් භවය. බවට හේතුව උපාදාාන. උපාධානය තන්නහා. තන්නාවට හේතුව වේදනා. වේදනාවට හේතුව පස්ස. පස්සට හේතුව තමයි සලාඇතන. සලා ඇතනට හේතුව තමයි නාමරූප නාමරූපොල්ට හේතුව තමයි. විඤ්‍යානයට හේතු ප්‍ර්‍ය වුණනි සංස්කාරවලට හේතු ප්‍රති වුණ අවිද්‍යාව. දැ අපි කෙටීම් බල්ම අද්‍යාව කියන මොකක් දෙගල එතෙන්ට ගේී ළ කෙටියම් මතක් කරගන අවිද්‍යාව කියන දැ විග්‍රහය කෙලින්ම දෙන්නේ කියන්නේ අවිද්‍යාවනන් චතුරාසත්‍ය ධර්මය පිළිබඳව ඇතිය අන බෝධය. එක ගැඹුරුම කතාව. දුක්ක සමුදේ නිරෝධ මාර්ගණන් වූ චතුරා සතය ධර්මයෙරේ ඇති අනබෝධය තමයි අද්‍යාව එක ගැම්ඹරුම තැන. එබැ සල්ල ලෙස අපිට දැකින්න පුළුව. දෙැ අපි පස්සේ කර මෙතන ගනිමු අපි අද දහම් කතාවට යොමු කරගෙන් චක්කු සම්පස්සජ වේදනා. එතකොට ඇස ඉස්පර්ස වෙනකොට විඳීම සකස් ඇස කුමකරද ස්පර්සවෙන්න රූපයේ. ඉස්පර්ස වෙනකොට චක්කු ්ඥානය පහළ වෙනවා එය හඳුන ගන්න තින්නන් සංගති පස්සෝ. තොට ඇසයි රූපය චකුවිඥානය තුන් දෙෙනගේම ඉස්පර්ෂය සකස්සෙන. ඒය අනුවතමයි වේදනාවට යන්නේ. සැප හෝවේවා දුක්ක හෝ වේවා මධ්‍යස්ත හෝවේවා විඳීමක් බවට පත්වෙන්නේ. නමුත් මෙතන පස්ස කියන තැන ඇසට රූපය ඉස්පර්ස වෙනවා. චක්කු විඤ්ඥානයෙන් හඳුන ගන්නවා. ද මේ අදහස නැවත නැවතත් සිහිපත් කළ බලන්න. එතකොට සිද්ධ වෙන දේකිවී. ඇසේ රූපය සකස් වෙනකොට වර්ණ සටහන අපේ තිෙදි ගන්නේ චක්කු විඥානය හඳුරගන්න. ඒක තමයි මේ තුනේම ස්පර්ශය කියල ගන්න. තන් අවිද්‍යාව කියල ගත්ත. ඒ ඉස්පර්ශ වෙනකොට. මම මගේ කරගත්තු. දැම් පියනං ඇලෙනවා මං මගේ කරගැනීම. පැ ගැටන ඒත් මගේ කර ගැනීම අපිහිතෙන්නේ ගැටනකොට මම මගේ කරගන්න ඇතුව ප්‍රතික්ෂප කලා කියල නෑ. මම ඉන්න නිසා තමයි මගේ කරගැනීම නිසා තමයි අකමැති අරමුණට තරහව වෛරය අමනාපය ගැටීමකෙන ප්‍රතිචාර සිතිං හෝ වචනයෙන් ක්‍රියාවෙන් සිද්ධ වෙන්නේ. එ නිසයි නිසා මම මගේ කර ගැනීම නිසා ද මම මගේ කරගත්තෙන් නැත්තාම් තමන්ට මැති අරමන්ට ප්‍රතිචාර දක්වන්න තරහමි වයිඩෙන් අවශ්‍ය වෙෙන නෑ. මමකමැති මගේ මම කැමති පයිද සිද්ධ වෙෙන නෑ. ඒ මම නේද. අතකොට මගේ කරගැනීම නිසා තමයි ප්‍රතිචාර දක්වන්නේ තරහ වයිරේකෙල්. තමන් රැක ගන්න හදන. තමන්ට ඕනුදේ ගන්න හදනවා තමන්ට පීදාවක් වෙයි කියනතන බැහැරවෙන්න හදන. තමන් මුල් කරගෙන. මෙන මිනිසා. ඒ වි නිසා ඇසගත්ත පටව්‍යාදී ධදාතුන්ගේ සකස් වු ඇස පිළිබඳව හැඟීමත් තියෙන එක දන්නවා. එදකොට කළු බෝලය කල්ලු කලු ඉංගිරිියාවේ මැදතිනෙන චක්කු්‍රසාදය. එතිෙන්ට තමයි අඩ රූපය නංවූ වර්ණ සටන් සකස්යෙන්නේ. දැන් පටවාදී ධාතුන්ගෙන් සකස්ව වනු මේ මසසෙයි කළු ඉංගිරිියාවේ මැද ඔබාස ස්වභාවයට වරණයක් සකස්ෙනවා. විඥානය හඳුන ගන්නවා දැ මෙතින් දහි සිද්ධ වෙන රාසියක් තියෙනවා අතීත කර්මෝල බල පෑමත් තියනවා එතකටේ අතීත සංඥාව එක්ක සකස්ෙන්නේ වර්තමානය අපි ඇතිකර ගන්න වෝ කර්ම ශක්තිීන් හිතනාකාරය ඒ දේවලු තියෙනවා. මේ ඔක්කෝගේම එකතුවෙන් වර්ණ සටාන පුදගලෙක්වන ොළ වස්තුවක් එෙන පුළුවම අප රූපය කියලා හඳුුවන. ඒ දන් සකස් වුුණ. ඒ සකස් වෙනකොට එහිම චකු විඥාණය පහළ වෙන. විඤ්ඥානය පහලනේ සේ රූපය නිසා චකුවිඥානය පන අපි හඳුන්න්න හිමයි චක්කු විඥානය පහලනු. දැන් විද්‍යාව තිබෙනවනං මේ අවස්ථා සියල්ලම අතීත කර්මයක් සකස් කරගෙන චක්කු උප්‍රසාදයේ මෙහෙවීමට හේතුවන බාහිර ආරම්මණයන්ගෙන් පි දකින්න පටව්‍යාපෝතය ජෝවායෝ කින ධාතුන්ගේෙන් සකස් වුණු රූපේ ඉළඟට චක්කු විඤ්ඥානය එක සංස්කාරද. එතකොට චිත්ත චෛතිසිකනි එතකොට එතන ඒ වි්ඥාණය ඇසුරු කරගෙන තමයි සංස්කාර සකස්යෙන්. මෙනිම සියල්ලම දැන් අපිට දැක්මක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඔබට අපට වැටහෙන සල්ව වචනය ගත්තොත් ඇසයි රූපයයි චක්කු විඥානය මේ සියල්ලම සංස්කාර. හිතෙන් දකින්නේ දැ මේ වෙලාවේ. දහම තුළ. අරමුණක් සකස්කරගෙන දකින්නේ. ඇස දකින්නේ අරමුණකින් සිත දකිනව කියන්නේ අරමුණ අවබෝධයට ගන්නවා කියන අදහසයි. ඇස විවිධාකාර පෙනිමි දැ බැලූම් තවත් කෙන තවත් කෙන ගැසත් දැනොට විධාකාරය සත් තියන පුළුව. එහි පිනව විධාකාරය වෙන්න පුළුව. පටවයාාදී ධාතුූන්ගේ විසිරයාමක් නිසා ඇස කියල දැක්කට පේන්නේෙ නෑවගේ තියන පුළුව. ඇසේ ගිලං විම් නිසා විධාකාරයෙන් මතුවී තිබෙනවස්ථා දැක ගන්නක් පුළුවන්. පියවි ඇස පිළිබඳෝ දැක්මක් ඇතිකරගෙන අපි අදහස ගන්නව අතයට කර්මය නිසා සකස් වු නිස්කඳ පං්චකේ රූපස්කන්දේ තුළය සකස් වෙච්චි මේ ඇසයි. එතකොට මේ පැත්තෙන් ඉඳලා තමවෙතන් තමාගේ ඇස මේ විදියට අවබෝධ කරගෙන බාහිර රපියත් එක සකස් එෙච්චි අර පටවිාදීධාතුන්ගේ සකස් වු ස්භාවය සංකතය පිළිබඳ දකි. අන එතෙදී දකින්න හේතුවෙන්නේ වි්ඥාණය. විඥාන නැත්ත මුකත්ම කරන්න බෑ විඥානයෙන් තමයි දැකීම සකස්යෙන් අරමුණ සකස්වම සකස් වෙන්නේ. කැමැති ද අකමයිද කියල තීරණය වෙන්නේ යොක්කෝ විඥානින් සකස්යන දේවල්. අන්න ඒ අනුව ඇසයි රූපයයි චක්කු විඤ්ඥානයම එත්තුනම එකට එකකතු වෙලා අපිට අදහසත් දෙනකොට ප්‍රියහෝ අප්‍රිය. එතකොට සම්ම ප්‍රඥාම ඇති කරගත්ත කෙනෙින් විද්‍යාවටය මුච්ච කනිෙක් ඒ අදහස ගන්නේ හේතු පල දමට යටත් කළ පටිච්ච සමුපන්න ධර්මතාවයක් ඇටියට. සම්මසන ඥානය යුක්තව දකින්නේ. තම කිවොත් උදයවයඥානය දියුණුකරගෙන් තමයි දකින්නේ. හේතුවම් ප්‍රත්ථ කරගෙන සකස් වුණ හේතුන් විසිරයාමයෙන් පලයෙන් නතු වෙලා යනවා. ඇසත් රුප තේ ම ක්ව වි ානයත් ේීම. සඳහන් කළා මේ ඔක්කෝොම එකට එකතු කරලා අපි වචනයකින් දකිනෝ සංස්කාර කියලා අන සංස්කාර කියන වචනයෙන් දැක්කම ඉතාම් පහසුයි. ඇස සංස්කාරධර්මයක්. රූපය සංස්කාරධර්මයක්. විඥානය සංස්කාරධර්මයක් ස්පර්සිය සංස්කාර ධර්මයක් සැපදුක් මධ්‍යස්ත හෝ මේසිියල්ලම සිතුවිලි සංස්කාර ධර්මයක්නද ආග්‍රහණය ද ගහන විඤ්ඥානයේ ද ස්පර්සයේද, සැපදුක් මධ්‍යස්ත නංවූ විඳන්ද. නාසේද ආග්‍රහණයේද ගහන විඤ්ඥානයේද ස්පර්සයේද, සපදුක් මධ්‍යස්ත විලීද සංස්කාරයි. දිවද රසේද ජවහා විඤ්ඥානයේද, ඉස්පර්ශයද සපදුක් මධ්‍යස්ත නංවූ විඳින්ද සංස්කාරයි. කයද පොට්ටබ නම්ව ඉස්පර්සය ද කයි විඤ්ඥානයේ ද ස්පේද සැපදුක් මධ්‍යස්ත නං වූ විඳීම් නංවූ මේසියල්ලද සංස්කාරය. මන සැද සිතුවිලිද මනෝ විඥානය ද ස්පර්සයේ ද සැපදුක් මධ්‍යස්ත නංවූ විඳීන්ද මේසියල්ල සංස්කාරය. දැන් ඔබට කුමදද මතක් වෙන්නේ. සංස්කාර කියනකොට. සබබේ සංකාරා නිච්චාති සබබේ සංකාරා දුක්කාාතික එතන මතක් වන්න ඕනේ සබේ දම්මා නත්තාද. සංකාර කියන වචනය බොහෝ තැන් වල. ගතුන දේසනකො බෙන අවසංබුද්ධ වචනය මතක්කර වයදම්මා සංකාර. සීලු සංස්කාරධර්මයෝ වහා නැසනසුවේ එනම් අනිච්ච දුක අනත තිලක්කන ධර්මයට යටත්වයකෙන අදහසයි ඒ පෙන්නුම් කළේ. ඒම දැන් අවබෝධී තිබෙන්න්න ඕන අපි සඳහැන් කළ ඇස රූපය චක්කුවිඥානය ස්පර්සය සැපදුක් මධ්‍යස්ත විින්දීම්. ඒ වගේම ආයතන හයම ආරම්මන හයම විඤ්ඥාන හයම මේකටන අටලුස් ධාතු කියලා මොකද කියන්නේට අටලුස් ධාතුූන්ම අනිච්ච දුක් අනත්්‍ය නංවූ ලක්ෂණයන්ට යටත්්‍යය තැමක හිතේ වටල තියෙන. අර උදයවය ඥානය කියන තැනින් ඔය අදහස ගන්න මේක ගන්න බැරිනං අවිද්‍යාව එය ගන්න බැරුුණනම් මොකදයකින් අදහස්රන්න. ඇසේහි රූපය ඇසත් මමයි මගේ ස්තිරයි. රූපියත් මා කැමති පයිදි පාත්ත ගන්න පුළුවනි. පියනං ඇලනවා අකමැතින ගැටෙනු. චකු විඥාණයත් දෙන්නේ මූලික පියවරේද හඳුනාගන්නව පමණයි. හඳුනාගත්තට පස්ස සංසාර්ගමනය පටන් පැවතුන පුරද්ධ වශයෙන් පවතින ප්‍රිය අරමුණය ඇලීමයි අකමැති අරමුණය ගැටීමයි. මොකද අ අමූහය නෑ මූහෙමයි තියෙන්නේ. ත්තම සියල්ල ම දකින පෙනුම ආකාරය ලීලාව ඇස ආදී ආයතන සලායතන හයම් රූප සබ්ද ගන්දර සෙස් පර්ස ධර්ම සිතුවිලි. මේවා සකසුනානං ඒ සියල්ලම මම මගේ කරගෙනඉන්නේ. දැන් පිය අරමුණ ඇහිල වෙනස්සෙලා ගියත්ටස වෙන අරමුණකට පියතාවේ යනවා ඒ වෙනස්සුනාදේ. එක නැති වුණ දෙ අත්තරණ දේ. එතන වහගන්න වෙනතැනකට ගෙහිල්. ඉත වඩල නැහ පුරදු කල නැහැ දැමේ පිය අරමුණ වෙනස් සීීම නිසා සෝක පරිදිය දුක්්දන්න සටගත්ත. එතනත් දුක්වෙල දුක් කියෙලා දැම මේ ප්‍රිය අරුණ නිසා සහර තැන්වොල ප්‍රමාණ වැරදි වුණ. ප්‍රණගාත සොකංආදී වර්දියයන පුුලුව සමට තමා කැමිති පරිදි පාත ගැ ැරුව සැකබිය සන්තා පහල වන. හා තරහ වහිර අමනාපය ඇති කරගත්, පස් පවයෝද්දිීව. දැම මේ සියල්ලමත් දන්නවා. නමුත් අවිද්‍යාට හසුවවෙල නිසා හිත පුරුදු කරගන්න බැරි නිසා හිත පිළිග තත්වයට යොදල නැති නිසා හටාර්ගෙන බිදී නැතිව යාම හේතු පළ දම පටිච සමුපන්න බව. පුරුදු නැති නිසා මේක වහගන්න මෙතැනින් නොහැකි නම් මේක ගන්න නැවතත් ඒ වගේ එකක්. එයට සමානෝව යට වඩා වෙනස් එකක් ලබන බලාපොරොත්ය. සාමාන්‍ය අදදාහසිකෙන මට එකක් ගියාට දහයත් සියගාන්නත් තව තියෙන. මට ඒක අඩුවක් ඇත්ති නෑ. එය අදහසෙන් කියන්නේ ඒකයි. නැවතත් ඒවස්තු කියලා කියන්නේෙ හේතු පල දහම සංකත ධර්ම. හටරගෙන බිඳී නැතුව යනවා. තිම මේක කෙලවරක් නැති ගමන. සෝකපරිදිය දුක්්දම්න සුපදවාගෙන ඒවත් එක්ක ප්‍රාණගාත සොරකංවාදී අකුසල් ධර්ම සිද්ධරගෙන උපාධානීය ධර්ම බහුලෝම ලෙස සිද්ධ කරගෙන යන ගමනක් බවට පත්වෙන මෙතම අවිද්‍යාව. දැඹලන ඇසෙන් අපි අවිද්‍යාව දෙක්කා. ඇස සම්බන්ධ සියල්ලන්ගේම අවි්‍යාව දක්ක. ඔවිදියට චතුරාර්ය සත්ත්‍ය ධර්මය කෙරේ ඇති අනවබෝධය අවිද්‍යාව කියල කියන්න. එතුොට චතුරා සත්‍ය ධර්මයේදී මූලික ආරය සත්‍යය මුල්ලාරය සත්‍යය තමයි දුක්කාාරය සත්‍යය. ොට දුකාර සත්‍යය දකින්නෙත් මිස්කඳ පංචකේ. ත ස්කඳ පංචකය කොට සත් තමයි මවබට මේ රකායනු පස්සනාව ක රූපස්කන්දය මුල් කරගෙන එන කය මුල් කරගෙන ඇස උදාහරණයටටරගෙන මේ පෙන්නුම් කලිය ඇතට. අටාරගෙන බිඳී නතිව යනවස්තු ඒ බව අවබෝධයෙන් දකින්න නැතුව මම මගේ කරගන්නවනම් ඒ ඔස්සේ ලෝබදෝසමව සකස් වෙනවනම් ඒ අවිද්‍ය දැන් අවිද්‍යාව කියන තැන අපිට එතකොට පැහැදිල අවබෝධයක් තියෙන්නවා. තන විද්‍යාවටනවයි කියන් ේතුම් ප්‍රථතිකරගෙන සක්ස්සෙනවස්තු හේතුන්ගේ විසිරයාමෙන් නැතුව යනවන ම මගේ කරගන්න නෑ. එතන දකින්නේ හටර්රගෙන නැතිවයාමක්. එපුදුන නැතිවන හටර්ගෙන් නැති වෙලා ගිය පිෙනහි පෙනුන නොපනේ ගිය. ඉදි්‍රීයටටාව නැතිවෙලා ගිය. ඔබට ගැලපෙන්න ආකාරයකින් දකින්න. මේ කියන සමුදය නිරෝධය. උදයවය හට ගැනීමහන් නැතිවයාම ඉපදී මහා මරණය. හමුුවී මහා වෙන්වීම. විවිද්ධ වචනවලින් පෙන්නුම් පරන්න පුළුවන. බුදුරජාන් වසේ දේශනා කළ ධර්මය අපි ගන්නවා ප්‍රධාන වසේ. උදේවය සහ සමුදය නිරෝධය කියලා. ඒක ප්‍රධාන වසයෙන් අපි ගන්නක් හැබැයි ඒට ගලපාගෙන තමන්ට විග්‍රහයකට ගන්න පුළුවන්කමක් තියෙන ඕනෙ. තොට අවිද්‍යාව තිබුණොත් හටර්ගෙන බිණී නැතිවන වස්තු. මමමගේ කරගෙන කැමැති අර්මුණේ තදම් ැලෙනු අභිද්්‍යා අකමිති අරමුණය ගැටින. දෝ මනස්ස. ඒ විතරක් නෙමි දෙ අපි කැමිති නෑ කියෙන එපා කියන රට ෝක සිලල්ද දෙන. ට පවතින ගැටළුවන ප්‍රාණගාත සොරකං කාම්මිත්‍යචාර බොරුකින්. මදයට ප්‍රමාදයට හේතුවන මත්වතර මද්‍රවේ මේ සියල්ලම ඉට පස්සේ සකස්සෙන ලෝකෝත්තර කතාව ගත්තොත් එක ඇන්නේ ආධ්‍යාත්මික වසේ මාර්ගඵලා බෝධිකට පත්වෙන්නේ බැරි බව සකස්යෙන්නේ වෙන මේ නිසා. තකොට සසර දීර්ගවෙන. සතරපයි උපතිලා. අප්‍රමාණ කාලයක් දු්පිඳින්න හේතුවක් ෙනවා. මේ අවබෝධය තමයි ගන්නවන. එතවට පස්ස කියනක තමයි අපි දැන් මේ කතා කළේ. සලායතන පච්චයා පස්සෝ.කොට පස්ස කියන ස්වභාවයට ප්‍රත්‍යවෙන කුමන් සලාහිතන අපිද මේ සඳහන් කළ වගේ ඇසට රූප කණට බ්ද නාසට ආග්‍රහණ දිවට රස ට ස් පර් මණනසට සිේ. එතකට සලායතන නැතිවුණොත් පස්සේ නැතියෙනවා. දැ සලායතන කියපු චක්කායතන සෝතායතන ගහනායතන ජිවහායතන කායතන මනායතන කියන මේ හය. තමයි සලාඇත. දැ මේම නැති කරන්න කියන්නේ. කඩල කපලදාන්න කියනෙකද නතන් දිවිනහගන්න එකද මේ කියන්න. නෑ නෑ ඒ කිසිවක් නෙමේ. ඇස්ති කන්ද කරන්න ඕන්න හොඳට ලෝකකි බලන්න කන්දකින් අහන් ආදදිීවස මේව පාත්තන්න. හිත් විද්‍යාවට පැමි වත්තන්න අවිද්‍යාවම හසුරුවන්යන් එපා. එතකොට ඉස්පර්සය සකස්සයනි සලායතන නිසා සලායතන නැතුුණුත් තිස්පර්සයක් නෑ. එතකොට එකින් අදහස් කරන්නේ ඇසනැති කරගන්නහු ඇසැන්දරගන්න කියනකොත් ඇසම් බලන්න එපා කියනකත් නෙමි. ඇසම් බැලූම තමයි පස්සේ සකස්සේ. කනින් ඇැහුවම තමයි පස්සේ ඉස්පර්සය සකස්යෙන්. එහම නිදැන් අපි දකින්නේ. ඇසන් රූප කනින් සබ්ද නසේ ග්‍රහණ දිවෙන් ලසකයින්ගේ ස්පර්ස මනිසයෙන් සිති. දැන් එතකොට ඉස්පරිසය නැති කරන්න සලාහිත නැති කරන්නු. තකොට ඇසකනාද ඉන්ද්‍රී නැති කරන්න කියන එක නෙමේ නෙමේ කියන් සල්හායතනත්. ඇසකනාදී ඉන්ද්‍රියනොත් හේතුම් ප්‍රත්ථකරගෙන සකස්වෙෙලා හේතුන්ගේ විසිරයාමෙන් නැතුවයනවා. සම්මුතියට ස්කන්ධ පංචකය තුළ ධර්මය දකින්න සුගතිය උරුම කරන්න. උරුම කරගෙන ුගතිය වැටෙන්න්නේෑගෙන තැනකින් සුගති උරුමරගෙන එත් සුගති යනෝට වඩා හැකිනම් මේ ජීවිතයෙන්. චතරාහත ධර්මවබෝධයට මග සකස් කරගන්නවා කියෙන අදහසට සිත සිහිය පිටවන්න පුළුවන්කම තිබෙන්න්න නේ. ඒතමයි මේ පෙන්නුම් කරන්න. ඒ අනුව දැ සලායතන ප්‍රත්්‍යකරගෙන පස්සේ සකස් වුන පස්සේ නැතිවෙන්න්න සලාතෙන් ැතියෙන්න්නට. එතකොට සලාහිත නැතිවනෝ කිව්වේ ඇස ආදී ඉන්ද්‍රියන් පවතිනවා හේතුපල දහමට යටත් කොට දකිනවා අනිච්චදු කනත්ත කියන තිලක්කන ධර්මයට යටත්වය සම්මුතියට ඇස පවත්තගත්තට. කන නාසේ දිව සරීරය සිතය පාත්තගත්තට පර්මාතධර්මුවසයෙන් මගේ නොවේ මමනුවේ විිමගේ ආත්මය නොවී. හටාරගෙන බිඳී නැතිව යනවා. මේ නිසා අන්න ඒ ඔස්සේ සලායතනයෙන් පස්සේයට යනවා. එතකොට සලාඇතනේ ඇස නැතිකරගෙන තමයි බලන්නේ කන නැතිකරගෙන තමයි බලන්න ස්පරිසය සකස්සවෙන්නේ මොකද නැතිකරගෙන බලනැකිේ. ඇසෙන් බැලුවට තදින් ඇලීමක් හෝ ගැටීමක්. උපාදාානයක් වෙනිින. පේනවා සම්මුතිය ප්‍රඥපතයයට අනුවපිය අපිය බව පේනව දන්නවා අප අරමුණත්ක සැයි කෙලා කටයුතු කන හැබැයි පානයට යන්නේ. හේතු පල දහම අවබෝධය තිය නිසා. මගේ මංවවෙයි මගේයාත් මකම ති පද ප ත ල ැ. ගැනීමකට යන්න. අකමැති අරමුණු දකිනෝ පිය රූප රපේ සසාරජ්‍යත පියා ම ැලනවා අපි රපේ රූපේ ව්‍යාපා්ජති අකමති යරමය ගැටනු. එතකට ගැටනකොට තර අකමැති අරමුණ ස්පර්ස වෙනකොට ගැටීමකට යන්න. තරාවකට වෛරයකට යන්නන්නේ නෑ. එතන දකින්නේ හේතු පලදහම්. හේතුම් ප්‍රත්ථ කරගෙන සක්ස්ුනු පලය දැන් ේතුගේ සිරම නැතිව යවා මේ විසිරීමට මම කැමැති නෑ අපි නීරෝග වන්න කෙක ලෙඩවෙන කියල. දට විදල යන්න පුළුවන් කෙනෙක් දෙපය පනැතිවල යනුව කියලා. අති හොඳට වැඩකර ගන්න පුළුවන් තියන කෙනෙක් අධදකේ වාරුුණැතිවල යනුව කියල දැන්තට ගැටීමකින් තොරව ප්‍රතිකාර කරන්න වෛද ප්‍රතිකාර කරන්න. හැබැයි මොකක්ද ඉස්සල්ලමෙන් නො නවබෝධී. පටවයාදී ධාතුවන්ගේ විසිරයාාව. පටව්‍යාපෝතයේ ජෝ වායෝකෙන හතර සමානව තියෙනකං මම නීරෝගයේ දැන්ඒව වෙන අස්සෙලා. වාතමාරුව අදිවසිෙන් කිය එත්තෙක් නතකොට. අර පටව්‍යාපෝතයේ ජෝ වායෝකෙන වායෝතන කිය ප වචනයත එක් එක්කො හල එක්කො පහල සමාන පාතින අනිත්තුන් දෙනැත් එක් පටව්‍යාපෝතයේ ජෝතයෙක්. එනිසා තමයි ඔබ කියන්නේ පිට කොන්ද අමාරුව වාතය අමාරුව අතරයිටයේස් විධ වචන පාච්ච කරන් අරංගිසි වචනය වුණ ඒ ඒ අදහස්ස දැහෙමනන් සලායත්තනය ඇස නා දින්ද්‍රයෙන් නැති කරනවා කිවේ මේවා මුල් කරගෙන. ලෝබදෝස මහ සකස් වනතැන්ට සිත පැවැත්තෙන්නේ නෑ සිත පාත්තන්නේ නෑ අවබෝධයෙන් සිත සකස්වෙන්නෙත් නෑ. ඒ අදහස තමයි පිනම් කර. අන්න එතකොට සලාහිතන නැතිවනාම පස්සයක් එන්නේ. නැත්ත අනවබෝධයෙන් යුක්තව ඇසකනාදී ආයතන පාත්තනෝ කියයන්නේ අනවබෝධයම පස්ස ඇතේ කිස්සර හට යනවායි කියන එක. එහම ගියත් පස පච්චා ේදනතකට වදනාවත් සැප ගගේ කරෙන දු. ගේරගෙන ගැටීම මත්දැස්ස වේදනා විද්‍යාතුලීන වේදනාවෙන් නවත තෘෂ්නාවහදනව තෘෂ්ණාවෙන් නැවත ඇලෙනව තෘෂ්ණාවෙන් බැනූදේවල් මම මගේ කරගන්න උපාදාානය කරගන්න උපාධානය වඋුණාම භවය සකස් වෙන භවය සකස්සනෝ කියයන ඉපදිමින් මරණයට පත්තිම යන ගමන. උපතහා සමගින් ජරාමරණ සෝක පරිදිව දුක්කදෝමන සුපයාස සකස්සවා. දමෙක් දහම් කතාාව පින්වන්නේ බලන්න. ඒ අපිට කටපාඩ මේ වගේ සකස්සල තියෙනවා. දැමි එක ප්‍රතිපදාවසේ කරගන්න නී තිබෙන්නේ. තමා තුලින් කරගන්න නීතිය දැම කරගන්නවා කියලා ප්‍රතිපදාව තුළ සපල කරගන්නෝ කියලා අසවල් කාලයක් මං මෙතෙන්ට කියා මේ අය ඇසරු කලා මෙම කරගෙනෙන්නේ කියෙන අදහස්සමන්නේම එක තිබුණට වරදක්නෑ. ඇ ගමනී නිමාව කවදද. කකුල් දෙ පන තිවල නැකිටන්න ැවිෙනනකම ඇවිදවිදිින්න ල් අරේගයා මේ යනවායි කියම. හිය නැතිවෙනකම්ම ඇවිධගෙන කරමින් සහභාගි වෙමිගින්න ෝවද මම සහභාගි වෙමිගින්නව ම දන්නුවක නෑනෑ. ඊළඟ අවස්ථාව ඊළඟ මුොහොත කියන තැනින් හැකි ළඟම අවස්ථාවකින්. හැකිල් ළඟම සමාධියකින් යථාභූත ඥාණදර්ශනය නං වෝ සම්ම ප්‍රඥාව ඇතිකර ගැනීමේ හැකියාව ඇතිකර ගැනීම අවශ්‍යය. දැන් එතකොට මුල කොට සම අපිත්ව විද්‍යපි සාච්ඡා කනෙටිය. අවිද්‍යාපච්චය ඒ අවබෝධය තිබුණත් අවි්‍යාපච්චා සංකාර එතකට අවිද්‍යාවෙන් සංස්කාර කර්ම බවට පත් කරගන්නේ. ඒ අරමුණු හටාරගෙන බිඳී නැතිවගාය යනවා කන ස්වභාවය ඔස්සේ දකිනෝ දැක්කදේ දුටු දේ පමණයි. අර්වාාය ධාර ීරය ස්මෙන් වහස සඳධනන් කලාා වගේ දුට දේ දුට දේ පමණයි සූදය සූදේ පමයි දැනු දේ ැනු දේ පමයි හිතපු දේ හිතපු දේ පමණයිින් ඒ කර්ම සකස්යෙන් නෑ කෙනෙක නි මේ සධහන් කරන්න ැ ඔබට අපට මේ උන් නොදන්නවහනෙමි මේ වෙන්න ඕන හරිිය මොකද කියන එක දන්නව නෙමි. හැබැන් නැවත නැවතත් කියන්න හේතුවෙන්නේ. සිහිපත් කරන්න හේතුවෙන්නේ ක්‍රියාවලිය තුළ ඇලීම බැඳීමනැත උපාධානය සිද්ධවීම නිසා. එක පෙනැතින ගැටීමක් තියෙන බවපේනවා. තව සර්වය ගත්තොත් දැඩි ලෝබියත් තරහව අමනාපේ දශා පලිගැනීම බද්ධ වෛරය අස්මිමානය මේ ඔක්කෝම කිලිස්තිපින බවපේන. නමුත් දහම් කතාවත් දන්නවා. ති මෙ මේනිසයි මේක මාර්ගයේ තුළ ආධ්‍යාත්මයක වන්සේන් දියුණුවක්. වැඩෙන ආකාරයට සිත සිහිය පිහිටවන්නට පුළුවන්කමක් තිබෙන්ෙනවා. තැන අවිද්‍යාවන් නිසා සංස්කාර සකස්වෙනවා කියෙන තැන අවිද්‍යා විද්‍යාට ගත්තොත් සංස්කාර සකස්යෙන්නේ. සංස්කර සකස්ෙනන්නේ ැ විඥාණකට අවස්ථාවක් නෑ විඥාණයටටවස්ථක් නෑගැ නමරූපනය නම්මරූපණයගැ සලා එතරනය සලාෑඇතැන සකස්ෙන් නෑ කියැ පස්සේ නෑ. අපි මේ සාකච්ඡා කන මාතෘ කවද පස්සේ නෑ කිය කියන්නේ. වේදනනෑ වේදනාවෙන් තන්නාවනය තන්නාවනත්තං උපාධන්නය උපාධානයෙන් බවනය බවෙන් ජාතියක් න ඉතින් ජාතිය උපතක් නැති කියන්නේ ජරාමන්න සෝක පරිදිවෝ දුක්කදෝමන සුපායාස කොයින්ද එහෙමවෙන්න හේතුවක් නෑ දෙඟතට පස්සේ කියන වච්චනය.විවතිමි අංග දොලහේම පටිිසමුපන්න කතාවේ හැම තැනකම මේ සියල්ලම එකට එක ගැල පිලතියන්. ඒ අපි දකින්න නො දැන් වෙන්වෙන් වසයෙන් අපි දැක්කට ඒක මේ පටිච්ච සමුපන්න ධර්ම තාවය මේකටයකුතු කරගෙන දැක ගැනීමේ හැකියාවත් තිබන්නවා. එතකොට මෙන මේ අවබෝධයට එනකොට ඒ තමයි මේ චතුරාස්‍ය ධර්ම අවබෝධය කියන එක වටහ ගන්න දැන් පස්සේ දකිනවා. සලාත නිසා තමයි පසහට ගන්න සලාහිත නැත්තම් පස්සයක් නෑ කියේ. ඒ මාර්ගය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන එහෙමනම් මේ පස්සේ නැති කරන්න මොකදද මාර්ගය කියනෙක් අවබෝධ කරගන්න එක තම ආර්ෂ්ඨෑන්ග මාර්ගේ සම්මාධීප්චි සමමා සංකප් වසයෙන්. ඉට පසේ මේක දැන ගන්නවා මේ පස්සය. ඒ හේතුව නිරෝධය මාර්ගය. ඒ අවබෝධ කරගෙන තේරුම් ගන්නවා අතීතයේදීත්. මේක ැනගත යුතු තිබුණන. අනාගතේදිීත් මේ හතනාකාරයම දැනගත යුතු තියෙනවා. එකුමදද පස්සේ නංකුමදද, පස්සේ සමුදයකුමද පස්සේ නිරෝධය කුමක්ද, පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදා කුමක් ද කියලා අවබෝධ කරගන්න. තවට මේක මාර්ගඥානයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥානය හැට තකිෙන. මාර්ගඥානය පත්්‍යවේක්ෂා ඥානයයි මේ දෙකෙම පිරිසිදු වෙනොට. ච සය ධර්මතය චතුා සත්‍යය ධර්මය තමයි දැන් ස් පර්ස වෙන්නේ. අර වචනයෙන් අප හුේ ප්‍රධානශසයෙන් දුක්ක සමුදය නිරෝධ මාර්ග කියලා. දැන් මෙතනත් චතුරා සත්‍යය ධර්මය මේ කොටස අපි ගත්තේ පස්සය පස්ස සමුදය පස නිරෝධය පස්ස නිරෝධ ගාමිනි පතිපදා මාර්ගය. ඒ චතුරා සතය ධර්මයමයි. දෙ අපි ගත්තේ දුක්ක සද නිරෝධ මාර්ග කියල ප්‍රධනශය චරාස ධමය. ඒ හතර ඔස්සේ අපි මේ ඉස්කන්ද පං්චකෙමයටත් කොට දකින. එහි මේ කතාාව විදි පටිච්චු උපන්න කතාවේදී පස්සේ දැක්කෙත්තයාකාරි අර චතුරාර් සත්්‍ය ධර්මයට අනුවමයි. ඒ න්‍යයට අනුවමයි. ඒ නියදයට අනුවමයි ඒ පිළිවෙතට අනුවමයි. පස්සේ අවබෝධ කරගත්ත. එහි සමුදය හටගන්න කුමක් නිසා අදි කියල තේරුම් ගත්ත. ඒ වැරදිී කියෙක ත්‍රෘෂ්ාව කියෙන කාාශ්‍රකින තේරුම්ර එක නිරෝධය කරන්න ඕනෙ කිය තරුම්ගත්. නිරෝධ කරන මාර්ගය තමයි ආර්ෂ්ඨෑංග මාර්ගයේ කියලා ඒ තේරුම් ගත්තා. මේ සිද්ධවෙන්නේ. මෙනම අවබෝධයට එනකොට එක වේ මාර්ගඥානයන කල් නොයවා විපාගදන තමාතුළින් දකින ධර්මය දැකගැනීමක් ධර්මයට දැනගැනීම හට සඳහන් කරනවා. මෙයාකරට සකස් සුනාම එකටිකන අන්වයේඥානය කිය පිළිවෙල නුවන. ඔය පිළිබල නුවන සකස්සනකොට මාර්ග ඥානයනුල් ප්‍රත්්‍යවේක්ෂාඥානයනු දෙකෙෙන්ම සිත පිරිසුදු වෙන. සිත පිරිසුදදු වෙනකොට ධර්මය කියන සම්මයත් දර්ශනය. සම්මා දිට්ටි සම්මා දර්ශනය කියල කියන. එළඟට ධර්මයට පැමුණනා ධර්මය දකිනව කියලා කියන. එළඟට ධර්ම ශ්‍රෝතයට පැමුණනාා කියලා කියන. ධර්ම ශ්‍රෝතියට පැමුණුනාට පස්සේ මිළඟට නිබ්බේදික ප්‍රඥාව සකස්සෙන. නිබ්බේදික ප්‍රඥාව. විරාගය නිරෝධය කියන ස්වභාවේ. කයදම්ම වයදම්ම විරාගදම්ම නිරෝධදම්ම කියන ස්භාවේ හටර්ගෙන බිණී නැතුව යන. ඒනිසා ඇලීමක් සිද විතු නෑ. හටගත්ව වගේම නැතුවෙනවා කියෙන අවබෝධයක් තියන. අරට සමුදය නිරෝධය හොඳින් තේනුම් ගත්තා කියෙන තැයි සකස්සයෙන්. එක්තමයි නිබ්බේ දිගඥානය කියල කියන්න. පෙන්ත්නී ඉන් අනතුරෝකු මද සිත්තෙන්නේ අමත දාරං ආහාච්්‍ය තිට්ටති. අමාදොරළඟ හැපී සිත සිහි පිහිටවන්න පුළුව. ඒ පැත්ට ඇතුල් වෙන්නයි අවශ්‍ය කරන්න. දැම්ඹන පස්ස කියන වචනයෙන්. පටිච සමුපාද ධර්මී පෙළිහි දක්වන අවි්‍යාපච්චා සංකාරා පටම් අපි යංවෝූද වල්පවසයෙන් හොස් ගල්ප ගත්තා සාකච්ඡා කරා. මේ එකද කරුණකින්ම. පටිස සම්පාද ධර්මීම ගලපලා ස්කඳ පං්චකය අනිචදු කනත තිලක්න ධර්මයට යටත්කොට දැකගන්න පුලුවන්කම තියෙනවනේ නිවනරමුණු කරන්න පුළුවන්. දුක්ක සමුදයේේ නිරෝධ මාර්ග නං වූ චතුරාසත ධර්ම අවබෝධය කෙළකිවි මේ හැම කොටසකිින්. ඇසද රූපයේද චක්කු විඤ්ඥානයද ඉස්පර්සියද සැප දුක් මක් දස්ත විඳීන්ද. මේ අවස්ථාවන් සියල්ලන්ගෙම්ම අර කියන වචන දුක සමුදය නිරෝධය මාර්ගය දකින. තරම මෙතින්දි දකින්නේ අපි ගත්තොත්යම ඇස ඇසේ සමුදය ඇසේ නිරෝය ඇස නිරෝධ කර ගැනීම මාර්ග ප්‍රතිපදා එතකොට කිය ඇස මුල්කරගෙන සකස්වෙන ලෝබදෝස මූහාදී කෙලිසුන් බෙහැර කර ගැනීමේ මාර්ගය තමයි එතනින් අදහස් කරන්නේ ඇස නැති කරනවා ඇස අයිංකරනවා කියන අදහසින් ගන්නේ. තකොට ඇස රූපයේ චක්කු විඥානය ඉස් පරිසය සැපු දුක්මක් ්‍යස්ත විඳීන්සිල නැති කරනවා කියලා කියන්නේ. තන්නහා වේදනාපච්චා තන්නහා තන්න හාවවේ හේතුවක් වෙන්න පුළුවන්කමක් නේ. තන්න හමනය කියන උපාධන බව. ජාති ජාමන්න්‍ය සෝක පරිදියෝ දුක්ක දෝමන සුපයාස බැහැරවෙනවා කියන අදහසයි. තින් අදස් ඥානාත දේශනාවහි පස්සය මුල්කරගෙන යංවූධ ආකාරයකින් සාකච්ඡාවක් විවරණයක් කලා සමයිට ඔබමිෝ දන්නවා. මබට නිතර සඳහන් ක නොමේද දෙසුම් පෙළෙහි අරහත්වයට පත්වනකම්ම දන්නව ෙන ත ඉන්න පා. ොදන්නවාව කියන ැකින් ටන් න්න දන්නව කියැන හිටියොත් මානයටන. තොට අලුතින්යම දැනගන්න ඕනකමක්නේ. සන්න නොදන්නවා කියන තැනකින් පටන් ගත්තම දන්න තවතවත් පරිනත පරිචය කරගෙන සියලු කෙලිසුන් ප්‍රාණය කන දක්වාම. දස සයෝජන මුළුමනින්ම බැහැරකිරීම දක්වාම. ලෝබ දෝසමෝ අනුසය අවස්ථාවේ පටන්ම බැහැරකිීම දක්වාම සිත සිහිය පුරද්දු කරන්නට පුළුවනි. අද දේශනා වෙනුත්. යංවූද උපකාරක ධර්ම පෙලක් මේ බියකරු ගෝර සසරින් එතරවන්ට ඇති කරගන්නට ආරාධනා කරමින් අප හැමටම ඒ උතුම් චතුරා සත ධර්මවබෝධයෙන් අමානිවන් පිණිසම උපනිශ්‍රය වේවා. ආකා සට්හාච බුම්මට්ටහා දේවානාගා මහිදදිකා. ප්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරක්හන්තුසාසනං. ආකා සට්හාාච බුම්මට්හා. දේවානාගා මහිෙද්දිකා. පුญ්ඥන් තංගනුමෝදිෙත්වා චිරංරක්හන්තු දේශනං ආකා සටහාාච බුම්මට්ඨා දේවානාගා මහිෙද්දකා. පු්ඥන්තංගනුමෝදෙත්වා චිරංරක්හන්තු ලෝකසාසනං.